සුබ දසක් කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම ඉතින් මේ ගේන්නේ data structures and algorithms කියන ගේම video series එකේ data structures කියන ගේන පාට් එකේ දෙවෙනි video එක. සෑහෙන කාලයකට පස්සෙ තමයි මේ video එක කරන්නේ. ඒ වගේ මගේ අත්අකුරු ගැන එච්චර අත්අකුරු ගැන මම මේ අඳිනගෙන ඒව ගැන එච්චර හිතන්න එපා. idea ගොල්ලෝට දාගන්න ඒව ලස්සන නැහැ. මට ඒ කියන්නේ අඳින්න කියලා එහෙම විශේෂ උපකරණයක් නැහැ. mouse එකෙන් තමයි අඳින්නේ. එතකොට මේ ඒ ගැන වැඩි හිතන්න එපා. එතකොට මම හිතනවා ඔයගොල්ලෝ දැන් තමත් arrays ගැන දන්නවා ඇති කියලා. ඒ කොහොම වුණත් අපි මුලින් චුට්ටක් කතා කරමු arrays ගැන. එතකොට ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් int එකක් කොහොමද memory එකේ store වෙන්නේ කියලා. එතකොට int එකක් කොහොමද memory එකේ store වෙන්නේ? උදාහරණයට අපි හිතමු මෙන්න මේ වගේ memory එක තියෙනවා කියලා. ඔන්න memory එක තියෙනවා. එතකොට මේ memory එක byte addressable නම් අපි වෙන්නේ එක byte එකෙන් byte එකට මේකේ address හම්බෙන එක. හරියට ඔන්නෝම අපි හිතමු memory කුටස් තියෙනවා කියලා. හරි. එතකොට දැන් මේක byte addressable නම් වෙන්නේ එක byte එකට එක address එක ගන්න address හම්බෙනවා. ඒ හැබැයි අපි දන්නවා integer එකක් store වෙනකොට. ඒ කියන්නේ උදාහරණයට අපි හිතමු x සමානයි 5 කියලා ගත්ත කියලා. x සමානයි 5 කියලා අපි ඔන්න variable එක declare කරනවා. int x සමානයි 5යි. එතකොට දැන් මේක integer variable එකක්නේ. එතකොට integer එකක් store වෙන්න නම් අපේ memory එකේ bit 4 ක ඉඩක් ගන්නවා. එතකොට මේ මේක අපි හිතමු ඔන්න bit එකක් වුණා චූටි කෑල්ලක් කියලා. ඔය වගේ bit 4ක් එකතු වෙච්ච ඉඩක් වෙන් කරගන්නවා මෙන්න මේ x කියන variable එකේ value එක ගබඩා කරගන්න. එතකොට මේකට තමයි 5 කියන value එක දෙන්නේ. එතකොට මේකට අදාළව අපිට address එකකුත් තියෙනවා. උදාහරණයට අපි හිතමු මේක 217 කියලා. හරි. එතකොට දැන් මෙතන 217 කියන්නේ මේකේ පළවෙනි byte එකට හම්බෙච්ච address එක. එතකොට එතන ඉඳන් 4ක් ගියාම 20 21 න් තමයි ඊළඟ පටන් ගන්න. එතන උදාහරණයට දැන් දැන් අපි අර variable කතාව පොඩ්ඩක් පැත්තකින් තියලා දැන් අපි ඔය වගේ variables වලට තියෙන ප්‍රශ්නේ මගහැර ගන්න data structures ගන්නවා කියන්නේ ඒ කියන්නේ variable එක අපිට store කරන්න පුළුවන් වෙන්නේ එක value එකක් විතරයි. එතකොට array එකක් ගත්තොත් අපිට පුළුවන් වෙනවා මේ වගේ integer values ගොඩක් store කරන්න. එතකොට array එක වෙන්නේ මේ වගේ integer value continuously ඒ කියන්නේ මේකේ පිළිවෙලකට ස්ටෝ වෙන එක. ඒ කියන්නේ උදාහරණයකට 217 කියන මේ memory address එකේ ස්ටෝ වෙන නම් 5. උදාහරණ අපි හිතමු මෙන්න මෙහෙම array එකක් තියෙනවා කියලා. මෙතන තියෙනවා අපිට array එකක්. 5 2 1 21 3 කියලා. ඔන්නෝම array එකක් array array එකක් තියෙනවා කියනවා. 2 1 3. හරි. ඔන්නෝම array එකක් තියෙනවා නම් එයා කරන්නේ 217 කියන memory block එකේ දාගන්නවා 5. ඒ කියන්නේ byte 4ක් අරගෙන ඊළඟ එකේ byte 4ක් අරගෙන එයා දාගන්නවා 2. ඊළඟ එකේ byte 4ක් අරගෙන එයා දාගන්නවා 1. ඊළඟ එකේ 21. ඔය වගේ පිළිවෙලකට එයා memory එකේ මේවා ටික store කරනවා. එතකොට දැන් අපිට හරි ලේසි. දැන් අපි කිව්වොත් මේකේ පළවෙනි එක අරන් දෙන්න මේකේ තුන්වෙනි එක අරන් දෙන්න කියලා. එයා දන්නවා මෙතන තියෙන 217 නම් 21 දෙන්න පටන් ගන්න. එතකොට 4ක් ගියාම 221යි. ඊළඟ 4 ගියාම 225යි. එතකොට තුන් දෙවෙනි ඉන්ඩෙක්ස් එක ගන්න කිව්වනම් එයා ගන්න ටක් ගාලා 225 තියෙන value එක. 225 කියන memory address එකේ තියෙන value එක. එතකොට අන්න ඒ වගේ යාට හරි පහසෙන් ඕක අරගන්න පුළුවන්. හැබැයි මේ arrays වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොඩි නෙමෙයි ලොකු ප්‍රශ්නයක්. මොකද්ද? මේ array එකක් අපි declare කරද්දී අපි මුලින්ම කියන්න ඕනේ මේකේ size එක කොච්චරද කියලා. උදාහරණයකට මේකේ නම් අපි කියන්න ඕනේ මේක අපි integer කීයක් store කරනවද. දැන් මේකේ නම් integer අපි 1 2 3 4 5ක් store කරනවා. එහෙමනම් එයා කරන වැඩේ memory එකේ මුලින්ම, ඒ කියන්නේ මේක declare කරන වෙලාවෙම මේ values දාගත්තත් නැතත් මේ memory එකෙන් byte 4 ගානේ 5 4 20 byte 20 මේකෙන් මෙයා මුලින්ම වෙන් කර ගන්නවා. 1 2 3 4 5. මෙන්න මේ වගේ කොටසක් එයා මුලින්ම වෙන් කර ගන්නවා මේ array එකට. එතකොට අපිට මේ fix වෙච්ච ප්‍රමාණය අපිට අඩු කරන්නත් බෑ, ඒ වගේම අපිට වැඩි කරන්නත් බෑ. ඒ කියන්නේ උදාහරණයකට අපිට 5කට වඩා 6ක් දා ගන්න ඕනා කියලා මේක කොහාටවත් අපිට 6 වෙනි ඉලක්කමක් දාන්න බෑ. මොකද මේක මීට වඩා ලොකු කරන්න බැරි හින්දා. ඒ වගේම අපිට බැරි වෙලාවත් මේක 6ක් ඕනේ නැහැ, මට 5ක් ඕනේ කියලා අපිට මේක අඩු කරන්නත් බෑ.
එතකොට ඔන්න වගේ ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේ ඇරේස් වල. හැබැයි ඒ වගේම දැන් අපිට බැරි වෙලා හරි ඕන වුණා කියලා හිතන්නකෝ මේකේ තියෙන එග්මන්ට් එකකට මෙතන තියෙන අපි හිතමු දෙවෙනි ක්වෙස්චන් එකට අපිට අලුත් වැලියු එකක් දාගන්න. හැබැයි ඒ වැලියු එක දාන්න වෙන්නේ මෙන්න මේ තියෙන එක අයින් කරලා. ඒ කියන්නේ මේක විශේෂ තත්වයක් යටතේ. ඒ කියන්නේ අපිට මොකක් හරි ඇල්ගොරිතම් එකක් පාවිච්චි කළා නම් අපිට පුළුවන් එහෙම නැතුව මේක හදාගන්න. හැබැයි සාමාන්‍ය විදිහට තියෙද්දි අපිට කරන්න වෙන්නේ මෙන්න මේ එක අයින් කරලා තමයි අපිට ඕනගෙන වැලියු එක දාගන්න වෙන්නේ. ඒ වගේම මෙතනින් වැලියු එකක් අයින් කරා කියලා මේක අපෝ රීස්ට්‍රක්චර් කරගන්න විදිහකුත් නෝමල් ඇරේ එක අපිට එන්නේ නැහැ. එහෙම ෆන්ක්ෂන් එකක් එන්නේ නැහැ. එතකොට දැන් ඔය ප්‍රශ්නේ මගේ ප්‍රශ්න ටික මග අරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් තව එක විදිහක් තමයි. ඒ කියන්නේ තව අලුත් ඩේටා ස්ට්‍රක්චර්ක් තමයි ලිස්ට් කියලා කියන්නේ. එතකොට ලිස්ට් ඉම්ප්ලිමන්ට් කරන්නේ මෙන්න මේ ඇරේස් ටික පාවිච්චි කරලම තමයි. හැබැයි ඔය කියන ෆන්ක්ෂනලිටීස් ටික අපිට ඕක ඇතුලේ ඉම්ප්ලිමන්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිම මැනුවලි ඕක ඇතුලේ ඉම්ප්ලිමන්ට් කරනවා. එතකොට ඒකෙදි වෙන්නේ දැන් උදාහරණයකට දැන් අපි හිතමු ලිස්ට් එක සෝරි මුලින්ම කියන්නේ ලිස්ට් එකක් අපි ඉම්ප්ලිමන්ට් කරන්නේ මේ මම මුලින්ම කිව්වනේ මේ ඇරේස් පාවිච්චි කරලාමයි කියලා. හැබැයි මේ ලිස්ට් එක ඩයිනමික්. ඒ කියන්නේ මේ ලිස්ට් එක එන්න එන්න ලොකු කරන්න පුළුවන්. එතකොට මේකෙදි අපි කරන්නේ ඇත්තටම මුලින්ම ලොකු ඇරේ එකක් හදාගන්න එක. කියන්නේ ලොකු ඇරේ එකක් ඩික්ලෙයාර් කරගන්නවා. පස්සේ ඒකට වැලියුස් ටික ඇඩ් කරගෙන යන විදිහට අපි ලිස්ට් එකේ සයිස් එක හදාගන්නවා. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. ඒ කියන්නේ අපි මුලින්ම කරන වැඩේ එක්කෝ ඒ කියන්නේ හිතන්නකෝ අපි නම්බර් 100ක් ස්ටෝර් කරන්න පුළුවන් වෙන සයිස් එක 100ක් වෙන ඉන්ටිගර් ඇරේ එක අපි මුලින්ම ඉම්ප්ලිමන්ට් කරනවා. ඊට පස්සේ අපි මේකේ සයිස් එක දාගන්නවා. මේක කියමු අපි හිතමු මේක තමයි ඇරේ එක කියලා. ඔන්නෝම ඇරේ එකක් තියෙනවා. ඊට පස්සේ අපි මේකේ සයිස් එක දාගන්නවා. මේ සයිස් එක තාම බිඳුවයි. හරි. ඊට පස්සේ අපි මේකේ end එකකුත් දාගන්නවා. end එක ඇවිල්ලා මේකට මුකුත්ම insert කරලා නැති වෙලාවේ අපි end එක rename එකයි කියලා දාගන්නවා. හරි. එතකොට දැන් බැරි වෙලා හරි අපිට ඕන වුණොත් එහෙම මේකේ දැනට size එක එතකොට මේකේ දැනට කිසිම දෙයක් store වෙලා නැහැ නේ. end එක rename එකයි කියන්නේ මේකේ දැනට කිසිම දෙයක් store වෙලා නැහැ කියන එක. එතකොට මේ ඊට පස්සේ දැන් මේකට හිතන්න අපි 5 කියන එක add කරා කියලා. එතකොට 5 කියන එක add වෙනවා. end එක බිඳුව වෙනවා. end එක බිඳුව වෙනවා. හරි? ඒ කියන්නේ මේකේ දැනට තියෙන එක element එකක් විතරයි. හරි? ඊට පස්සේ මේකට අපි තව දෙක දාගත්ත කියන්නකෝ. දෙක දාගත්තාම හැම වෙලේම මේ link එක list එකේදී වෙන්නේ අපි add කරන්නේ අංකේ මේකේ අන්තිමට. ඒ කියන්නේ මොකක් හරි value එකක් insert කරනවා නම් ඒක add කරගන්නේ මේ list එකේ අන්තිමට. එතකොට දෙක මෙතෙන් insert කරපුවම මේකේ end එක එක වෙනවා. එතකොට උදාහරණයකට අපිට කිව්වොත් එහේ මේ දැන් දැන් තියෙන ලිස්ට් එක print කරන්න කියලා. එතකොට අපි print වෙන්නේ මේක start එකේ ඉඳන් end වෙනකම්. එතකොට start එක කියන්නේ 0th element එකයි end වෙන එකෙන් ඒ කියන්නේ බිඳුවයි 1යි කියන element දෙක තමයි print වෙන්නේ. එතනින් එහාට තාම අපි මොකුත් දාගෙන නැහැ. හැබැයි අපි දැනටමත් memory එකේ මේ මුළු array එකම ඉඳ වෙන් කරගෙන ඉවරයි. අර logically අපිට ඒක පේන්නේ නැහැ. ඒ කියන්නේ අපිට එහෙම දැනෙන්නේ නැහැ. මොකද අපි දැන්ට print වෙන්නේ ওই සංඛ්‍යා දෙක විතරයි. හිතන්න ඔය වගේ අපි මෙන්න මේ සංඛ්‍යා ඔක්කොම ටික ඔන්නෝ දාගත්ත කියලා 21යි 3යි ওই ටික දාගත්ත කියලා උඩ ඇරේක තිබ්බේවම ඊට පස්සේ අපිට දාගන්න ඔන්න 7 කියන එක insert කරන්න වෙනවා ඕන වෙනවා 7 කියන එක මෙන්න මේකේ තියෙන දෙවෙනි position එකට මේක 0 මේක 1 මේක 2 එතකොට 7 කියන එක අපිට මේකේ දෙවෙනි position එකට දාගන්න. එතකොට අපි මේකට ඇල්ගොරිතමයක් ඩික්ලෙයාර් කරනවා. අපි කරන වැඩේ මොකද්ද? මේකේ තියෙන මේ දෙවෙනි position එකේ තියෙන දෙවෙනි position එකේ ඉඳන් තියෙන හැම value එකක්ම එක ගාන එහා පැත්තට shift කරනවා. ඉස්සරහා තියෙන memory block එකට. ඔන්නෝම shift කරනවා. එක ගාන මෙහාට shift කරාට පස්සේ 2 කියන තැනට අපි දාගන්නවා මෙන්න මේ 7. මොකද දැන් එක ගිහින් තියෙන මෙතෙන්ට 2 ආවෝ මෙතෙන්ට ඔය විදිහට මේ ටික ආයේ restructure වෙලා තමයි තියෙන්නේ. එතකොට උතෙන්ට අපි දාගන්නවා 7 කියන සංඛ්‍යාව. දැන් බැරි වෙලා හරි අපි එක අයින් කරා කියන්නේ. අපිට ඕන රිමූව් කරන්න ඕනේ සෙකන්ඩ් පොසිෂන් එකේ තියෙන වැලියු එක. එතකොට එක කියන එක අයින් කරපුවම වෙන වැඩි මේ ඔක්කොම ටික වමට එක ගාන shift කරනවා. අපි අලුතෙන් මේක හදනවා.
මේක වමට එක ගාන ෂිෆ්ට් කරන්න කියලා. එතකොට ලස්සන්ට මේක අහපව් රීස්ට්‍රක්චර් වෙනවා. අපි හරි අපි අර කලින් කතා කරා වගේ මේකට ඉන්සර්ට් කරන වෙලාවක නම් අපි කරන වැඩි මෙතන end එකට තව එකක් එකතු කරනවා. එතකොට අපේ සයිස් එක තව එකකින් වැඩි වෙනවා. හරි. එතකොට ඔය විදිහට අපිට හරි ලේසියෙන් මේ ඩේටා ස්ට්‍රක්චර් එක හදා ගන්න පුළුවන්. හැබැයි බැරි වෙලා හරි දැන් හිතන්නකෝ මේ ඩේටා ස්ට්‍රක්චර් කොහොම හෝ ගිහිල්ලා මේක ෆුල් වුණා කියලා. මේක ෆුල් වුණොත් මොකද කරන්නේ? මේක ෆුල් වුණොත් අපිට කරන්න පුළුවන් ඊළඟ විකල්පය තමයි අපි හදා ගන්නවා මීට වඩා තව ලොකු ඩේටා ස්ට්‍රක්චර්. උදාහරණයට මේක 100 නම් අපි හදා ගන්නවා 250 කියලා. 200 එකක්. 200 එකක් හදලා මේ තියෙන ඔක්කොම ටික අරකට කොපි කරනවා. කොපි කරලා එතනින් එහාට අපිට ඕන දේවල් වගේ හොඳ දේවල් වගේම මේකේ පොඩි අවුල් තැන්ටික්කුත් තියෙනවා කියලා. තියෙනවා කියලා. මොකක්ද මේකේ තියෙන අවුල් ටැන් එකේ තියෙන අවුල් ටැන් ටික. අවුල් ටැන් ටික. එකක් තමයි මෙන්න මේ වගේ අර අපි කියපු මං කියුවන් දැන් මේකේ තියෙන ෆන්ක්ෂන්ස් ටිකනේ අපි මේ කතා කරේ. එතකොට අර අපි කතා කරා වගේ කලින් ඩේටා ස්ට්‍රක්චර් දැන් උදාහරණයකට මේ මේක අපි මුලින්ම ඉඩ වෙන් කරලා ඉවරයිනේ. එතකොට මේක මෙමරි වේස්ට් එකක් වෙනවා. දැන් බැරි වෙලා يعني අපිට ලිස්ට් එකේ සයිස් එකක් නොදන්න හින්දානේ අපිට ෆික්ස් හරියටම ෆික්ස් නැති හින්දානේ අපි මේක මේ ලිස්ට් එකක් පාවිච්චි කරන්නේ නැත්නම් array එකක් පාවිච්චි කරනවානේ. එතකොට දැන් හිතන්නකෝ අපි 1000ක මේ මුලින්ම අපි ඩික්ලෙයාර් කරනවානේ මුලින්ම ලිස්ට් එකට අපි මුලින්ම array එකක් ඩික්ලෙයාර් කරනවා. එතකොට array එක සයිස් එක 1000ක array එකක් තමයි ඩික්ලෙයාර් කරලා තියෙන්නේ. හැබැයි අපි values 500 යකට දාගන්නේ. හැබැයි අර ඉතුරු 500ටත් අපි memory එක මේක අනිවාර්යයෙන්ම අපි වෙන් කරගෙන ඉවරයි. එතකොට එතන පොඩි memory waste එකක් උත් තියෙනවා. ඊට අමතරව අපි ඊළඟ array එකක් හදද්දි එතකොට අපි මේක සම්පූර්ණයෙන්ම තියෙද්දි memory එකේ තවත් ලොකු array එකක් හදලා ඒකට තමයි මෙතන තියෙන වැඩි copy කරන්නේ. අන්න එතකොට එතනත් ප්‍රශ්නයක් එනවා. මොකද ඒතරු ලොකු memory waste එකක් වෙනවා. ඒ වගේම ලොකු time එකක් උත් යනවා. මේකේ n ප්‍රමාණය memory වහපො copy වෙන්නත් ඕනේ. එතකොට ඊට අමතරව මේක අර අපි කතා කරපු රිමූව් කරන වැඩේදී ඒ වගේම ඇඩ් කරන වැඩේදී අවශ්‍ය කොහේ හරි තැනකට ඇඩ් කරන වැඩේදී මේක අනිත් ඒවා ටික එකින් එකට ෂිෆ්ට් කරන්න ඕනේ. එතකොට එතන big o n වගේ ටයිම් කම්ප්ලෙක්සිටි එකක් යනවා. හැබැයි ඇක්සස් කරන එකේ ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට මොකක් හරි තැනක එකක් ඕනේ කිව්වොත් මේකත් අර array එක වගේම වැඩ කරන හින්දා අපිට හරි ලේසියෙන් ටග් ගාලා අවශ්‍ය පොසිෂන් එකේ තියෙන වැලියු එක ගන්න පුළුවන් memory address එක අරගෙන. අර වගේ ගාන හදලා 217යි නම් 4යි 221යි ඔය වගේ එයා මේ ගාන හදාගත්ත ටග් ගාලා මෙතන ඉඳන් වැලියුස් කොච්චර 217 ඉඳන් 3ක් නම් 12ක් තව එකතු වෙන්නේ 3 වරක් 4 12යි 12ක් එකතු වුණාම් 217 12යි 229 තියෙන වැලියු එක ගත්තා නම් හරි කියලා එයා ටග් ගාලා අර ගාන හදාගෙන එතන වැලියු එක ගන්න පුළුවන්. ඒකින් නම් ඇක්සස් කරන්න ලේසි. හැබැයි අනිත් ඒවට වඩා ටයිම් එකක් යනවා නේද? big o n වගේ ටයිම් එකක් යනවා. එතකොට මේ ප්‍රශ්න ටික මගේ අරගන්න අපිට ගෙහෙන්න පුළුවන් ඊළඟ ඩේටා ස්ට්‍රක්චර් එක තමයි link list එක. එතකොට link list එකේ මෙන්න මේ කතා කරන දුර්වලතාව ටික මගේ අරගන්න අපිට පුළුවන්. හැබැයි එහෙම කියලා link list තමයි හොඳම එක වෙන්නේ නැහැ. එහෙම නැතුව list තමයි හොඳම එක වෙන්නෙත් නැහැ. array එක තමයි හොඳම එක වෙන්නෙත් නැහැ. අපේ අවශ්‍යතාවය මත තමයි අපි ගන්න ඩේටා ස්ට්‍රක්චර් එක හැම වෙලෙම වෙනස් වෙන්නේ. ඒක depend වෙනවා අපේ ඔබ්ජෙක්ටිව් එක මත. ඒ කියන්නේ අපි මොනාරද මේක යූස් කරන්නේ, ඇයි මේක යූස් කරන්නේ කියන අර දේ මත, අපිට අවශ්‍යතාව මොනවාද කියන එක මත අපි ගන්න ඕන ඩේටා ස්ට්‍රක්චර් එක මොකක්ද කියන එක හැම වෙලෙම වෙනස් වෙනවා. හරි. එහෙම වුණොත් අපි ඊළඟ වීඩියෝෙන් කතා කරමු මොකක්ද මේ link list කියලා. ඒ වගේම මේ වගේ implementation ගැනත් අපි ඉදිරි වීඩියෝ වලින් කතා කරමු. අපි දැන්ට කතා කරේ මේ algorithm එක විතරයි. ඒ වගේම ඕගොල්ලන්ට මේකේ වටිනාකමක් තියෙනවා හරි මේක ඕනේ කියලා හරි හිතෙනවා නම් අපි subscribe